පියා බොහොම රසවතෙක්. අන්න එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද අපේ බුද්ධි සේවා අපිට අනාවරණය කරන අපේ තාත්තා හවසට සින්දු කියනවා කියලා කියන. හවසෙන් හඬන සින්දු කියනවා. ඒකයි මට මේ පියා තමයි ඇත්තටම මට මේ සංස්කෘතික මිනිසා මගේ නිද්‍රෝගත සංස්කෘතික මිනිසාව අවදි කරන්නට හේතු කාරණා වන්නේ එතුමා. ඔව් වරාය අධිකාරී සේවය කරේ. වරාය අධිකාරී විධායක නිලධාරී. අම්මා ගුරුවරියක්. ඉතින් අර පහළ මධ්‍යම පාන්තික පවුලක්. මම ඉන්නවා මල්ලි ඉන්නවා අජිත් මෙන්ඩිස් ඔහු ටෙලි නාට්‍ය රචකෙක් අධ්‍යක්ෂකවරයෙක් නාට්‍ය මව මේ මේ නැගණිය මැණික් මෙන්ඩිස් අපි තුන් දෙනා තමයි පවුලේ ඉතින් පුංචි පවුලක් ඉතින් මේ මේ ගමෙත් පොඩ්ඩක් වටිනාකමක් තිබ්බා ඒ අතරේ හවසට අර ඔබ කිව්වා වගේම හඬ නගා සින්දු කිවීමේ පුරුද්දක් තාත්තට තිබ්බා එහෙම කියපු සින්දුවක් තමයි මම ඉස්සෙල්ලාම මගේ මතකයේ තියෙන්නේ ඒ සින්දුව මෙතෙන්ට තෝරගත්තේ නේ මම මොකක්ද ඒ සින්දුව පරම රමණීය අපේ යාලේ සදාකල් සැපත වීලෝලේ සමාජේ රුදුරු කාන්තරේ කොහේ අපි යමුද නොමතේරේ අම්මගේ විරෝධයක් ආවේ නැහැ ඒ ගීතවලට නේද අම්මගෙන් මං ඇහුවා ඇයි ඒ සින්දුව කියන්නේ කියලා එයාගේ පරණ මොකක් හරි සම්බන්ධයක් තියෙන කෙනෙක් ඒ කිට්ටු ඉන්නවා මං හිතන්නේ එයාට ඇහෙන්න තමයි ඔය කියන්නේ හොඳයි ඔබේ පියා පිළිබඳ මතකේම අපි ඉදිරියට යමු. දැන් ඔබ ඔබේ පියා හවසට සින්දු කිව්වා ඒ ඒ ඒ රසවතා තමයි ශ්‍රියන්ත මෙන්ඩිස් කියන මේ අග්‍රගන්නේ කලාකරුවා හැදුවේ. ඇත්තටම මට හිතෙන්නේ දැන් ඔබ කිව්වා වගේම පරම්පරාවේ කවුරු හරි රඟපෑවද ඊට ඉස්සෙල්ලා අත්තල මුත්තල පත්තල පණත්තල කිත්තල කිරිකිත්තල මේ මුත්තල කවුරු ගේම එහෙම කවුරුවත්මත් නැහැ. හැබැයි මේ 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 ඇත්තෝ හරි රසවතුන්. හොඳට කනවා බොනවා නිදහසේ ජීවත් වෙනවා බොහොම නිදහස් සාමගාමී ජීවිත ගත කරපු අය. ඒ හේතුව නිසාමත් පියාටත් තිබුණා ඒ ගතිගුණ. පියා වේ හවස් වෙනකොට පොඩ්ඩක් රස භාවිතාවකට පුරුදු වෙලා රසවතෙක් බවට පත් වෙලා ඉතින් ඔය බොහොම සින්දුගෙන මේ මේ සමරක් කළාට ඔය විවිධ කටහඬවල වලින් පවා ඔහු කතා කරනවා. මුවන් පැලස් අපිට අහන්න යෝජිත නාට්‍යයක් ඉස්සර අපේ අපේ පුංචි කාලේදී ගුවන්විදුලියේ මුවන් පැලැස්සයි විනෝද සමයයි අහන්න දුන්නා. ප්‍රවෘත්ති අහන්න ඕනේ. හරි ඔය ඔය කාරණා පෙළ තමයි තිබ්බේ. එතකොට ඔය මුවන් පැලැස්ස විවිධ චරිත ඔක්කොම ටික ඔහු නිරූපණය කරනවා. අපි ඔහොම වට කරගෙන තියාගෙන ඒකේ මේ අහවල් චරිතේ මේ අහවල් චරිතේ. දැන් මන් පස්සේ කාලීනව කල්පනා කරනකොට මට දැනෙන දෙයක් තමයි ඔහුගේ අපේ අර සංස්කෘතික නිද්‍රෝගත සංස්කෘතික මිනිසුන් අවදි කරා ඔහු අවදි කරා නොදුනවා. ඒක සමහර විට දැනුවත් වෙච්ච කාරණාවක් නෙවෙයි චන්දන. නොදුනුවත්ම වෙච්ච එකක්. සමහර විට ඒ කාරණාවෙන් මූලාශ්‍රයන් අල්ලගන්නට ඇති අපි කියලයි මට හිතෙන්නේ. දැන් ඔබ තෝරගෙන තියෙන ගීතයේ පළමුවැනි ගීතය ලෙස ඒක අපි සාම්ප්‍රදායික වචන වලින් පියගුණ ගීතයක් කියලා හඳුන්වන්න පුළුවන්. හැබැයි සම්ප්‍රදායට එරෙහිව ගියපු දැන් සමහරලාට කෙනෙක් කියන්න පුළුවන් නවපරපුරේ නිර්මාණ නැහැ කියලා. නමුත් නවපරපුරේ නිර්මාණ අතර තිගැස්මක් ඇති කරපු ගීතයක් කියලා මට හිතෙනවා. ඇත්තටම මේ ගීතය මේ 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 මට ලැබෙන්නේ මගේ බිරිඳගෙන් කුසුම්. මොකද අපි දෙන්නා මේ මේ රාත්‍රියේ දවසක් මෙහෙම දැන් හුඟක් වෙලාවට මේ සන්නිවේදන ක්‍රියාවලිය වෙන්නේ ජංගම දුරකථනය හරහානේ. මේකෙදි මුහුණු පොත පරිශීලනය කරගෙන යනකොට කුසුම් මට කිව්වා තාත්තට ආදරෙයි නේද කියලා. මං කෝ එහෙනම් තාත්තා මතක් වෙන්න සින්දුවක් එවන්නම් මං කියලා එයා ඒ වෙලේම මට ඒ සින්දුව එව්වා. එවල බලපුවාම චන්දන මට හරිම මේ මේ ගීතයත් එක්ක මොකද්ද මන්ද බැඳීමක් ආවා. මේ කතන්දරයටත් ඒ බැඳීම අයිති. මේ සින්දුවට මං මේ කියන කතන්දරෙත් අයිති. ඒ කියන්නේ ඔහු කතෝලික භක්තිකයෙක්. දැවැන්ත කතෝලික භක්තිකයෙක්. එතකොට පල්ලියට ගිහිල්ලා ගෙදරට එනවා. කිලෝමීටර් දෙකහමාරක් විතර දුරයි. ඒ පයින් තමයි යන්නේ අපි. යාන වාහන තිබුණේ නැහැ. එතකොට මම වැඩිමල් පුතා හින්දා මගේ අතින් අල්ලගෙන ඉන්නේ. මට මල්ලිව අම්මා අල්ලගෙන නංගිව වඩාගෙන පොඩි කාලෙදි එහෙම අල්ලගෙන එන ගමන්
විවිධ දේ ගන්නවා ඔය ටොපි චොක්ලට් අරන් දෙනවා අර එමේ කනත්ත තියෙන්නේ ඒ පල්ලිය ළඟමයි ඒ පාරෙම තමයි මම මීට වසර 13කට පෙර තාත්තා මිය ගියා මිය ගිහිල්ලා ඒ පාරේ තමයි ඇවිදගෙන ගියේ අපි එතකොට මම තාත්තාගේ අතින් අල්ලගෙන එතුමා පිළිබඳව මට මගේ මතකයේ මොකද අච්චර හොඳට අපේ මේ සංස්කෘතික මිනිසුන් අවදි කරපු එතුමා මැරෙන්නේ පිළිකාවකින් උගුරේ ආශ්‍රිත ඇති වෙච්ච ඒතකොට කතා කරන්න බැරි වෙනවා එයාට මම එක දවසක් ඇවිල්ලා ඇහුවා අර සින්දුව මුමුණන්න කියන ශබ්දෙන් මේ ගීතේ නිර්මාණය කරන්නේ ඉරේෂා හේමමාලිගේ ගීත රචනාව. අපි ආරාධනා කරනවා මමිත් දිසානායකට අද මාත්‍රා මණ්ඩපයේ මේ ගීය යලි ගයන්නට. යන ගමන් මේ